මානසික අක්‍රමතා ඒ වගේම මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරගන්න කලාව හා සිතුවම් නිර්මාණ පාවිච්චි කිරීම බොහෝ වෙලාවට ආර්ට් තෙරපි නැත්නම් කලා චිකිත්සාව විදිහට හඳුන්වනවා අනාදිමත් කාලයක් පුරාවට මිනිස් ප්‍රජාව සන්නිවේදනය කරන්න තමන්ගේ භාවතිෂ හැඟීම් තවකෙකුට ප්‍රකාශ කරන්න වගේම තමන්ට මානසික සුවය ඇති කර ගැනීම වෙනුවෙන් කලාව පාවිච්චි කරලා තියෙනවා සිතුවම් පමණක් නෙමෙයි මූර්ති මේ වගේ බොහෝ කලාවන් පාවිච්චි කරලා තියෙනවා 1940 දශකයේ වෙනතෙක් මෙය චිකිත්සාවක් විදිහට පාවිච්චි කිරීම මේ ලෝකෙ තුල සිද්ධ වෙලා නැහැ ඊට පස්සේ ගවේෂණය කරන්න හැකියාව ලැබුණා ඇත්තෙන්ම කලාකෘති තුලින් ඉදිරිපත් කරන මිනිස් හැඟීම් චින්තනයක් වගේම චර්යාත්මක තත්ත්වයන් සංසන්දනය කරලා මෙය ඇත්තටම හීලින් මෙතඩ් එකක් එහෙම නැත්නම් චිකිත්සාවක් විදිහට පාවිච්චි කිරීමේ වැදගත්කම කොච්චරද කියන කාරණේ. ඒ අනුව මනෝවිද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින් මෙය හීලින් මෙතඩ් එකක් නැත්නම් රෝග සුව කිරීමේ මෙවලමක් විදිහට පාවිච්චි කරන්න ගත්තා. පුද්ගලයෙක්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමත් එහෙමින් ගවේෂණය කිරීමත් ගවේෂණය ඔස්සේ දැනුම ලබා ගැනීමත් අවසන ඒ තුලින් නවචර්යාවක් ඇති කර ගැනීමට මේ නිර්මාණාත්මක සන්දර්භය ඊටම පහසු මාධ්‍යයක් කියන කාරණය සහ ඵලදායක මාධ්‍යයක් කියන එක අද වෙන විට ලෝකයේ හඳුනගෙන තියෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ මේ ආර්ට් තෙරපි නැත්නම් කලා චිකිත්සාව පාවිච්චි කරන විලාසය සහ ඒ ශේෂ්ඨ මොනවද කියන කාරණය. ඉතින් අපි ගිහින් බලමු. සිතුවම් ඇඳීමම නෙමේ කලා චිකිත්සාව තුළ එන එකම මාදිලිය රෝග සුව කරන්න. අපි දන්නවා අපිත් එක්ක ඉන්න උපදේශකවරු බොහෝමයක් එක් එක් ශේෂ්ත්‍රවල කලා නිර්මාණවලට දක්ෂයි කියලා. ඒ නිසාවෙන් ඔවුන්ට ඉතාම හොඳින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් මේ මාධ්‍ය ඔවුන් බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ. මොනවද මෙහෙම ගන්න පුළුවන් මාධ්‍ය? නර්තන කලාව, සංගීත චිකිත්සාව, කොලාජ්, සිතුවම් නිර්මාණය, මූර්ති නිර්මාණය, මැටි භාණ්ඩ නිර්මාණය කිරීම. ඔබ දැකලා ඇති සමහර වෙලාවට තම සුන්දර දේවල් මැටි භාණ්ඩ ආශ්‍රය කරගෙන නිර්මාණය කරන. මේ සියලුම දේවල් තුළින් ප්‍රකාශ වෙන්නේ මිනිහෙක්ගේ භාවාතිශය හැඟීම්. ඔවුන් සතුව තියෙන යම් යම් මානසික තත්ත්වයන් මූර්තිමත් වෙනවා කියලා තමයි මනෝවිද්‍යාඥයෝ කියන්නේ. ඉතින් ඒ නිසාවෙන් ඉතා පහසුවෙන් මේ කලා නිර්මාණ පාවිච්චි කරන්න පුළුවන් හීලින් මෙතඩ් එකක් විදිහට. සිතුවමක් නිර්මාණය කිරීම තුළින් මිනිස්සු මුලින්ම කරන්නේ ස්වයං ප්‍රකාශනය කිරීම, තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම. ඉන් පස්සේ චිකිත්සකත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් මේ ස්වයං ප්‍රකාශනය ගවේෂණය කරන්න. ගවේෂණය තුළින් අවබෝධය නැත්තම් දැනුම අපිට ලැබෙනවා. මේ දැනුම ඔස්සේ නවකුසලතාවයක් වර්ධනය කරගන්න අවස්ථාව හම් වෙනවා. ඉතින් මිනිස්සු ස්වයං ප්‍රකාශනයට, ගවේෂණයට වගේම නව අත්දැකීමක් උගහගන්න සිතුවම් නිර්මාණය කරනවා. මේ තුලින් ඔවුන් තුළ තියෙන ආතතිය පහ කරගන්න, ඒ වගේම ආත්ම සම්මානය ඉහළ දමා ගන්න, තවදුරටත් සමාජ කුසලතා එකිනෙකා සමාජය තුළ ජීවත් වෙන ආකාරය නිර්ණය කරගන්න මේ සිතුවම් නිර්මාණය හේතු වෙනවා. ඉතින් සිතුවමකින් විතරක් නෙමෙයි, නාට්‍යයක් තුළින්, රංගනයක් තුළින්, ලිඛිත ලියවිල්ලක් තුළින්, නවකතා, කෙටිකතා මේ වගේ ඒ වගේම කාව්‍ය නිර්මාණ, මේ සියලුම කාරණා මෙන්න මේ කලා චිකිත්සාව තුළ එන ඉතාම හොඳ මෙවලම් විදිහට මෙහිදී පෙන්වලා දෙන්න පුළුවන්. ඇත්තෙන්ම මුලින් අපි ප්‍රකාශ කරපු විදිහටම කලාකෘති නිර්මාණය කරන එකම නෙමෙයි මේ වැඩේදී පාවිච්චි කරන්න පුළුවන් මෙවලම. ඔබ සමහර වෙලාවට අපි මේ කතා කරන ටූල්ස් ගැන හොඳ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒක පාවිච්චි කරලා නැති වෙන්න පුළුවන් ආර්ට් තෙරපි කියන එක ඔබ අවබෝධ කරගෙන නැති හින්දා.
ඒවතරේ සිතුවම් අඳින එක වගේම සිතුවම් පාට කරන එක පින්තාරු කරන එක ඒ වගේම සමහර වෙලාවට වෙනත් පින්තාරු කිරීම අපි කියන්නේ සිතුවම් පින්තාරු කරනවා නෙමෙයි විද්‍යාවක් පින්තාරු කරන මේ වගේ ලොකු කලාවල් තියෙනවා ඊට අතරේ එක ඡායාරූප ශිල්පය සමහර වෙලාවට නියපොතු පාට කරන එක ලස්සනට මේ අත් පාට කරන එක මේ සියල්ල කලාවක් ඒ විතරක් නෙමෙයි මූර්ති හදන එක මූර්ති නිර්මාණය කරන එක මැටි භාණ්ඩ නිර්මාණය කරන එක මේ සියලුම කාරණා තුලින් ප්‍රකට වෙන්නේ කලාව මේ කලාව තුලින් ගෙන එන්නේ භාවතිෂයේ හැඟීම මේ හැඟීම ගවේෂණය තමයි චිකිත්සාව ඒ අනුව ඒ භාවතිෂයේ හැඟීම තුලින් ඇති කරගන්නා වූ ඉදිරි ප්‍රගමණය එහෙම නැත්නම් වර්ධනය තමයි මෙහි හීලින් පාට් එක විදිහට දක්වන්න පුළුවන් කෙනෙක් කිසියම් කලාකෘතියක් නිර්මාණය කරනකොට ඒ නිර්මාණය සහ ඒ නිර්මාණය කරන අවස්ථාවේ ඔහුගේ හැඟීම අතර ඩිෆරන්ස් එකක් තියෙනවා. මෙන්න මේ ඩිෆරන්ස් එක ගවේෂණය කිරීම තමයි චිකිත්සාව තුළ කරන්නේ. මේ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරන ප්‍රකාශනයේ තියෙන ඔහුගේ සිතිවිලි, චින්තනය, සංජානනය ඒ වගේම මේ චර්යාවට බලපාන ආකාරය කොහොමද කියලා ගවේෂණය කිරීම තමයි සාමාන්‍යයෙන් චිකිත්සාව තුළ කෙරෙන්නේ. විශේෂයෙන්ම සිතුවම් නිර්මාණය කිරීමේ චිකිත්සාව නැත්නම් මේ ආර්ට් තෙරපි යූස් කරන්න පුළුවන් කණ්ඩායම් චිකිත්සාවේදී වගේම සංජානනික ප්‍රපංචමය චිකිත්සාව තුළත් කලා චිකිත්සාව පාවිච්චි කරන්න පුළුවන් විවිධ මානසික ශේෂ්ත්‍ර ගණනාවක් අපි වීඩියෝ තුළින් කතා කරලා තියෙනවා. ඒ තමයි වයස්ගත වීම සම්බන්ධ ගැටලු, මරණය සම්බන්ධ ගැටලු, දැඩි කායික රෝගී තත්ත්වයන් වලින් පෙළෙන අයට, කායික රෝගත් එක්ක ඇතිවෙන මානසික රෝග තියෙන අයට, ආතතිය, කාංසාව වගේම මානසික අවපීඩනයෙන් පෙළෙන අයට, සම්බන්ධතා සහ සම්බන්ධතා අවහිර වෙන අයට, නැත්නම් පවුල් සම්බන්ධතා හෝ වෙනයම් සමාජශීලී සම්බන්ධතා අවහිරතා දක්වන අයට, චිත්තවේගික දුෂ්කරතා තියෙන අයට, පශ්චාත් ව්‍යවසන ක්ලැමත අක්‍රමතාවයෙන් පෙළෙන අයට, ආහාර සම්බන්ධ රටාවල අවුල් සහගත තත්ත්වයන් තියෙන අයට, ඒ වගේමයි ඇතැම් වෙලාවට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම හෝ මද්‍යසාර පාවිච්චි කිරීමේ අක්‍රමතාවලින් පෙළෙන අයට, ඊටත් අතිරේකව දරුවන්ගේ ඉගෙනුම් කුසලතා හා අවහිරතා සහිත දරුවන් හඳුනා ගන්න තේරුම් ගන්න මේ කලාකෘති නිර්මාණය එහෙම නැත්නම් කලා චිකිත්සාව ඉතාමත් ප්‍රයෝජනවත් මාදිලිය 2016 දී ඇමරිකානු කලා චිකිත්සක සංගමය ඉදිරිපත් කරන ජර්නල් එකට අනුව දක්වනවා කුසලතාවය හෝ දක්ෂතා ගැන සලකන්නේ නැතුව කෙනෙක්ව කලා නිර්මාණයක් තුළ පැයක කාලයක් දවසකට නිරත කරන්න පුළුවන්කම තියෙනවා නම් සැලකිය යුතු ආකාරයෙන් මානසික ආතතිය ඔවුන්ගේ අඩු කරන්න මෙය හේතුවක් කරගන්න පුළුවන් කියලා විශේෂයෙන්ම ගත්තොත් කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටිය දක්වා පුළුල් පරාසයක පුද්ගලය කණ්ඩායමකට කලා චිකිත්සාව පාවිච්චි කරන්න පුළුවන්. එතුලින් චිත්‍ර අඳින්න දීලා පින්තාරු කරන්න දීලා කොලාජ් නිර්මාණය කරන්න දීලා එහෙම නැත්නම් මූර්ති හදන්න දීලා ඔවුන් තුල තියෙන මේ හැඟීම් එළියට අරගෙන ඔවුන්ව සුවපත් කරන්න මේ පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණේ තමයි ඇමරිකානු කලා චිකිත්සක සංගමයේ ජර්නල් එක අර්ථ දක්වන්නේ. ඊට අතිරේකව විශේෂයෙන්ම පුද්ගලයෙකුගේ මානසික කායික රෝගී තත්ත්වයන් ඒ වගේම ඔවුන් අපි ගත්තොත් එම ගෘහස්ත හිංසනයට ලක්වීම පවුල් හිංසනයට ලක්වීම චිත්තවේගික අවහිරතා ඒ වගේම ලිංගික කායික හා මානසික අපයෝජනයට ලක්වීම මේ වගේ විශාල කණ්ඩායමකට මේ කලා චිකිත්සාව තුල නිරත කිරීමෙන් ඔවුන්ගේ තියෙන මානසික පීඩාකාරී තත්ත්වයන් විශාල විදිහට අඩු කරගන්න පුළුවන් බවත් පර්යේෂණ විශාල විදිහට සනාථ කරලා තියෙන කාරණයක්. කිසියම් චිකිත්සාවක ඵලදායිතාවය නිර්ණය කරන්න පුළුවන් වෙන්නේ එය සාක්ෂි මත කොතරම් දුරට පර්යේෂණ මගින් තහවුරු වෙලා තියෙනවද කියන කාරණය. විශේෂයෙන්ම වැඩිහිටි නිවාස පිළිකා රෝග ආශ්‍රිතව කරන ලද පර්යේෂණ සනාථ කරලා තියෙන්නේ කලා චිකිත්සාව ඉතාම ප්‍රයෝජනවත් ලෙස ඔවුන්ගේ ආතති තත්ත්වයන් වගේම රෝග ලක්ෂණ අඩු කරන්න හේතු වුණා කියන කාරණය. විශේෂයෙන්ම වැඩිහිටි නිවාසවල ජීවත් වෙන වැඩිහිටියෝ තමන්ගේ ආතතිය හසුරුවා ගැනීමේදී ලොකු චිත්තවේගී කම්පනයන්ට මුහුණ දෙනවා. මේ තුළ ඔවුන්ට කලා චිකිත්සාව පාවිච්චි කරලා
ඉතාම ඉහළින් තමන්ගේ රෝග ලක්ෂණ අඩු වූ බව තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම අය කම්පන තත්ත්වයන්ට පත් වෙච්ච වැඩි හිටියෝ විශේෂයෙන්ම පශ්චාත් ව්‍යවසන ක්ලමත අක්‍රමතාවයට පත් වෙච්ච වැඩි හිටියොත් එක්ක කරන ලද පරීක්ෂණ සනාථ කරලා තියෙනවා. ඔවුන්ගේද ක්ලමත රෝගී තත්ත්වයන් සමනය කරන්න කලා චිකිත්සාව ගොඩාක් හේතු වුණා කියලා. තවදුරටත් ප්‍රතිඵල පෙන්වන ශාස්ත්‍රයක් තමයි පිළිකා රෝගීන් ආශ්‍රිතව කරන ලද පරීක්ෂණ. මෙහිදී පිළිකා රෝගීන්ගේ කෝටිසෝල් මට්ටම සැලකිය යුතු ලෙස අඩුකරන, ඒ වගේම ඔවුන් සතුව තිබ්බ චිත්ත වේගික කම්පන අවහිරතා අඩුකරන කලා චිකිත්සාව විශාල විදිහට දායක වෙලා තියෙනවා කියලා පරීක්ෂණ සනාථ කරලා තියෙනවා. ඉතින් මේ විදිහට කලාව එමුණත කලා චිකිත්සාව ප්‍රයෝජනයට ගන්න පුළුවන් ශාස්ත්‍ර සහ එහි වපසරිය තමයි අද දවසේ කතා කරන්නේ. අපි නුදුරේම ආට් තෙරපි කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් ඔබත් එක්ක වීඩියෝ මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ආට් තෙරපි සහ කල සයිකොලොජි යූස් කරන්නේ කොයි විදිහටද කියන කාරණේ ගැන අපි ගේන කන්ටෙන්ට්ස් ගැන ඔබට තියෙන හැඟීම මොන වගේද කියන එක ඔබ කිසියම් ආකාරයකින් කමෙන්ට් කරනවා නම් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි සමුගන්නත් හොඳයි. සුබ දවසක්.